හිරවත් මිතුනි අපේ රටේ බහුතරයක් ජනතාව මේ වෙනකොට ගල් පිළිමයේදී බොල් පිළිමයට වඳින්න පටන් අරන් ඉන්නවා. එහෙමනම් තම් සභා දේශපාලඥයන් වෙනුවට හොරු තක්කඩි මදාවි පස්ස යන්න පුරුදු වෙලා ඉන්නවා. මේක මහා වාසනාවන්ත කාලකන්ණි තත්ත්වය. අපේ රටේ මිනිස්සු යන්නේ පුද්ගලිය පස්සේ මිසක් ප්‍රතිපත්තිමේ ප්‍රශ්න පස්සේ නෙමෙයි. ප්‍රතිපත්තිමේ දේශපාලනය කරන පුද්ගලය කීයෙන් කී දෙනෙක් අපේ සමාජයේ ඉන්නවාද කියන එක තාමත් අපේ සමාජයේ බහුතරය තේරුම් අරන්නේ. ඒ ප්‍රතිඵල විදිහට තමයි අද වෙනකොට පාන් කියාගන්න බැරි මස්තපාලු දේශපාලන ආර්ථික තත්ත්වයකට අපි මුහුණ දීලා ඉන්නේ. මිත්‍රවරුනි, වර්තමාන දේශපාලනේ ඉන්න බහුතරය දේශපාලුව තේරුම් ගන්න හොඳ කතාවක් අපේ රටේ තියෙනවා. මේ කතාව ලිව්වේ වෙන කවුරුවත් නෙමේ මරාට කඩේ යන ගුණදාස අමරසේකර මහත්තයා. ගුණදාස අමරසේකර ලිව්වා කතා පහ කියලා පොතක්, කෙටි කතා පොතක්. මේ පොත සමහර විචාරකයෝ කියන්නේ ගම්පෙරළියෙන් පස්සේ අපේ සමාජයේ හොඳටම විචාරය කරපු හොඳම කෙටි කතා පොතක් හැටියට. කොහොමදත් මේ කෙටි කතා පොත එක තැනක තියෙනවා ගල්පිල්මේ සහ බොල්පිල්මේ කියලා කතාවක්. මේ ගල්පිල්මේ සහ බොල්පිල්මේ කතාව ලියන්නේ පොළොන්නරුවේ තියෙන ගල් විහාරය පදනම් කරගෙන. ඒ ගල් විහාරය ඔබ දන්නවා ලොකු කළුගලෙන් හදපු විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. මෙන්න මේ හා සමානම ප්‍රතිමාවක් මේ රටේ එක කාලකන්ණි දේශපාලුවෙක් නිර්මාණය කරා. එම නැත්නම් ඒ කතාව හැටියට විද්‍යමාන කරන්නේ පුතානෝගේ තාත්තා තමයි මේක හදන්නේ. ඉතින් එහෙම හදලා ඔහු ගෙන්නනවා ලංකාවට. හැබැයි මේක ගල් පිළිමයක් නෙමෙයි, මේක ගල් පිළිමයක් වගේ තියෙන බොල් පිළිමයක්. එහෙම නැත්නම් මේ පිළිමය ඇතුළ සම්පූර්ණයෙන්ම හිස් වටකවරයක් විතරයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ අර ගල් පිළිමය වගේ කළු පාට නැහැ, මේකට රත්තරම් පාට ගාලා තියෙනවා. ඉතින් ගෙනල්ලා මේක වරාය පැත්තක දාලා තියෙනවා පොළොන්නරුවට ගෙනියනකම්. ඔහොම තියෙද්දි වරායේ ඉන්න සේවකයන්ට මුත්‍රා බර හැදුනට පස්සේ මේ පිළිමය අස්තර රිංගලා මුත්‍රා කරන්න පටන් ගන්නවා. පස්සේ වරාය මිනිස්සු මේකට හුජ්ජ පිළිමය කියන්න පටන් ගත්තා. කොහොමදත් මේ හුජ්ජ පිළිමය අවසානයේ පොළොන්නරුවට ගෙනහිල්ලා ගල් විහාරේ ගාව තියෙන අර ගල් පිළිමේ ගාව මේ බොල් පිළිමේ තියෙනවා. තියලා මහා උත්සවාකාරයෙන් මේක විවෘත කරනවා. උත්සවකාරයෙන් විවෘත කරලා අපේ සල්වලෙන් පිළිමය හැදලා උන්ගේ නම ගහලා මේකේ බෝට් කෑල්ලකුත් දැම්මා. එදා ඉඳන් පොළොන්නරුවට එන හැම මිනිස්සෙම මල් තියලා වඳින්නේ අර රත්තරම් පාට ගාලා තියෙන බෝල් පිළිමයට. එම නැත්තම් මේ හුජ්ජ පිළිමයට. සැබෑ ගල් පිළිමේ එතන තනි වෙනවා. මෙතන ඉන්නවා එක්තරා මුරකාරයෙක්. ඒ මුරකාරයා මේ සම්බන්ධයෙන් ඉන්නේ දැඩි කනස්සල්ලෙන්. පස්සේ ප්‍රදේශයේ ඉන්න එක්තරා වැඩිහිටියෙක් ඇවිල්ලා කියනවා, උඹ ඕක ගැන දුක් වෙලා වැඩක් නැහැ, ඔ පැත්තේ ඉන්න කොල්ලන්ට කියහන් උන් ඕකට මොකක් හරි කරයි කියලා. අවසානයේ ප්‍රදේශයේ ඉන්න තරුණයෝ මේ බොල් පිළිමය පුපුරවා හරිනවා. නැවත වතාවක් මිනිසු ගල් පිළිමයට මල් තියන්න පටන් ගන්නවා. වර්තමාන සමාජයේ සිද්ධ වෙලා තියෙන්නේ මේක. ප්‍රතිපත්ති ගරුක සමාජ වෙනුවෙන් කැපවුණු බොහෝ දෙනෙක් පැත්තකට දාලා හොරු තක්කඩි මදාවින්ට අපි රැවටෙනවා. විශේෂයෙන්ම කඩවත මහත ලොකු වාහනයකින් බහින රත්තරම් පාට ඇඟක් තියෙන ගෑනු 7-8 දෙනෙක් ඉන්න දැක්කාම නිකන් චූන් වෙන පුද්ගලයන්ට තමයි අපි පස්ස යන්නේ. මේ ප්‍රතිඵලය තමයි අපි මේ භුක්ති විඳින්නේ. ඊයේ දිනේදී අපූරු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි සූකර වංශේනම කෝට්ටෙ ප්‍රදේශයේ එක්තරා පාසලක ගොඩනැගිල්ලක් විවෘත කරන්න. මේ වෙලේට තවත් කෙනෙක් එනවා. ඔබ දන්නවා අපේ රටේ සමහර අය කියනවා බොරළුගොඩ සිංහයි කියලා සතෙක් අපේ රටේ හිටියයි කියලා. හැබැයි මේ වෙනකොටත් මහරගම ජනතාව බහුතරයක් කියන්නේ ඒ පැත්තේ හිටිය බොරළුගොඩ සිංහයෙක් නෙමේ බොරළුගොඩ සුනකයයි කියලා. මොකද ඒ කාලේ තිබ්බ ආණ්ඩුවලට බලු වැඩේ කරන්න මොහු ඉදිරිපත් වුණා, නැත්තම් බල්ලග රාජකාරිය කරයි කියන කාරණේ. කොහොම වුණත් බොරළුගොඩ සුනකයාගේ සුනක පැටියෙක් තමයි ඉන්නවා. ඒ සුනකයාටත් තවත් පැටියෙක් ඉන්නවා. මේ කොහොමදත් මේ පැටවු දෙන්නම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. එක සුනක ඒ කියන්නේ බොරළුගොඩ සුනකයාගේ දෙවෙනි සුනකයා මේ වෙනකොට මේ සූකර වංශත් එක්ක යනවා කෝට්ටේ ප්‍රදේශයේ ඒ ගොඩනැගිල්ල විවෘත කරන්න. මිත්‍රවරුනි, මුන් අපේ සල්ලි වලින් හදලා උන්ගේ නම ගහලා මේ ගොඩනැගිලි විවෘත කරලා ලොකු කයිවාරුවක් ගහනවා. අවසානයේදී ඒ පාසලේ උත්සවය අවසන් වෙලා එනකොට මාධ්‍ය ආයතන වලින් මෞද්‍ය සහෘදයෙන් මුන් වට කරගෙන ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා අපේ රටේ ඉන්න බහුතරයක් මාධ්‍යවේදීන් කියන්නේ බොහොම දුක් විඳින අනුන්ගේ රෙදි අපුල්ලන පිරිසක්. ඔවුන් කැමති වුණත් අකමැති වුණත් යම් යම් ඇගේ රෙදි ඇපිල්ලීම ඇරුණකොට ඔවුන්ට කරන්න වෙන රාජකාරියක් නැහැ, නැත්තම් හැකියාවක් නැහැ, නැත්තම් අවස්ථාවක් නැහැ. විශේෂයෙන්ම ඔවුන් මේ වෙනකොට තාප්පයට හිර කරලා මාධ්‍ය ආයතනයේ කියන දේ කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට බහුතරයක් මාධ්‍ය ආයතන එක එකාගේ සාක්කුවට වැටිලා තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන දිහා බැලුවම අපේ රටේ මාධ්‍යවේදීන්ට මේක වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි ඔවුන්ට මේ විෂයන් සම්බන්ධයෙන් ප්‍රබල
නැත්නම් පෘතුල දැනුමක් නැහැ. හුදෙක් ලස්සන රූපයක් තියෙන එක හරි කටහඬක් තියෙන එක හරි පමණයි ඔවුන් සලකා බලන්නේ. කොහොමදත් මේ මාධ්‍ය වේණින් එනිසා හේතු කරලා නිලයට ඇහෙන ප්‍රශ්න අහනක වෙනුවට කරන්නේ නිකන් සුන්දර ප්‍රශ්න අහනක. කොහොමද මුන් දෙන්න වට කරගෙන මාධ්‍ය වේදීන් අහන්න ගත්තා සර් සර් මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඇයි මේ මිනිස්සුන්ට කියන්නේ දැන් මේක විවේචනය කරන්න එපයි කියලා? එහෙම නැත්නම් අපිට ආණ්ඩු විවේචනය කරන්න බැරිද කියලා? අන්න ඒ වෙලාවේ සූකර වංශ හිමිහිට පල්ලම් බැස්සා. ඒ වගේම බොරලගොඩ සුනකයාගේ සුනකයාත් ඒ වගේම පල්ලම් බැස්සා. පස්සේ මේ සුනකයෝ දෙන්නම එකතුලා පැත්තකට වෙලා කතා කරලා අහනවා. බොරලගොඩ සුනකයා කියනවා, මචං උඹ ඔකට උත්තරයක් දීපා. ඒ වෙලාවේ සූකර වංශ බොරලගොඩ සිංහයාගෙන් බොහොම ප්‍රසිද්ධිය අහනවා, මං ඌකට කතා කරන්න ගිහලා මාව අමාරුව වැටෙයි දන්නේ නැහැ, එහෙම නැත්නම් අවුලක් වෙයිද දන්නේ නැහැ කියලා. මිත්‍රෝරුනි, මුංගේ අවාසනාවට මේක මේ වෙනකොට පටිගත වෙලා අන්තර්ජාලයේ හැම තැනකම තියෙනවා. කොහොමද ඒ වෙලාවේ බොරලගොඩ සුනකයා කියනවා, බය වෙන්න එපා උඹ ඕන එකක් කියපන් කියලා. ඊට පස්සේ විමල් වීරවංශ බොහොමත් සද්දෙ දාලා වීරෙක් වගේ කයිවාරුවක් ගහලා එතනින් යන්න ගියා. කොහොමදත් මිත්‍රෝරුනි, මේ වෙනකොට අපේ රටේ මිනිසු ගල් පිල්ම සහ බොල් පිල්ම අතර වෙනස තාමත් තේරුම් අරන්නේ නැහැ. මේක ඉතිහාසයේ පුරාම සිද්ධ වුණා. ඔබට මතක නම් සිරාණි බණ්ඩාරනායක අද වෙනකොට සමහර මිනිස්සු හඳුන්වලා දෙන්නේ විශේෂයෙන්ම නීතිය පාලනය තහවුරු කරන්න ප්‍රබලම කැපකිරීමක් කරපු කෙනෙක් හැටියට. හැබැයි සිරාණි බණ්ඩාරනායක කියලා කියන්නේ එක්තරා කාලයක GLP-ගේ සාක්කුවේ හිටපු බඩ්ඩක්. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගෑණි ගෙනල්ලා ඇත ඇරියේ වෙන කිසිම හේතුවක් උඩ නෙමේ චන්ද්‍රිකාගේ රෙති අපුල්ලන්න. හැබැයි පස්සේ කාලක මෙය බොහොම කොන්දේසි විරහිතව රාජපක්ෂලට කඩේ යන්න පටන් ගත්තා. කොටිම මේ අම්මන්ඩි අගමිනිසුරු වරිය විදියට පත් කරනකොට දිවුරුන් දෙන්න ආවේ රාජපක්ෂ කැමැතිම පාට ඇඳගෙන. මේ අම්මන්ඩිගේ මිනිහට රජෙන් රස්සාවක් දුන්නා. ඒ වෙලාව මේ රටේ ප්‍රබල මාධ්‍ය වේදිකාව පෙන්වලා දුන්නා මේක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් නැත්තම් මේක පැහැදිලිවම ගැටුම් ඇති වෙන කාරණයක් මේක නොකළ යුතුයි කියලා. හැබැයි මේ අම්මන්ඩි මේක බාරගත්තා. මේ අම්මන්ඩි කොතර හොඳට මේ ආණ්ඩුව සතුටු කරාද කියනවනේ නැත්නම් රාජපක්ෂල සතුටු කරාද කියනවනම් නීති පොත නෙමෙයි මලපොත දන්නේ වුණොත් දන්නවා හමුදා අධිකරණයේ අධිකරණයක් නෙමෙයි ඒක බොහොම පැහැදිලිව ඇඩ්මිනිස්ට්‍රේටිව් බොඩි එකක් කියන කාරණේ. එහෙම නැත්නම් පරිපාලන ආයතනයක් පරිපාලන අධිකාරියක් කියන කාරණේ. හැබැයි මරා සතුටු කරන්න සහ ගෝඨා සතුටු කරන්න සිරාණි බණ්ඩාරනායක කියන අම්මන්ඩි බොහොම පැහැදිලිව කිව්වා හමුදා අධිකරණයත් අධිකරණයක් තමයි කියලා. අවසානයේදී බොහොම පැහැදිලිව විනීති විරෝධී තීන්දුවක් දීලා හිටපු හමුදාපතිතුමා ඇතුළට දැම්ම. පස්සේ කාලෙක මේ අම්මන්ඩි මොකක් හරි හේතුවක් උඩ ප්‍රශ්නයක් හදාගෙන මරා එක්ක මිනිමරා ගත්තා. අවසානයේදී මේ වෙනකොට මේ අම්මන්ඩි ඉතිහාසයේ විසින් දැන් ශ්‍රේෂ්ඨ වීර කාන්තාවක් කරලා තිබෙනවා. මිත්තුරුනි, අපි කිසියම් කෙනෙක් ප්‍රශ්න කරනවා නම් ඔවුම වශයෙන් දශක දෙකක්වත් උන්ගේ භාවිතයේ ප්‍රශ්න කළ යුතු වෙනවා. අන්න එහෙම කරොත් එහෙම අද වෙනකොට බිහි වෙලා ඉන්න බොහෝ චරිත බොල් පිල්ම නැත්තම් හොරු මදාවි තක්කඩි කුපාඩි කියන එක තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා. ගල් පිල්ම සහ බොල් පිල්ම වෙන් නොකර ගත්තොත් දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි සමාජ ආර්ථික වශයෙන්ුත් අපට ගුටි කන්නට සිද්ධ වෙනවා. අන්නේ ගුටිය තමයි අපි මේ කමෙන් ඉන්නේ. කොටිම වර්තමානයේ ඉන්න බහුතරයක් ඡන්දදායකයන්ට අද වෙනකොට තමන්ගේ කන්නා ඉස්සරහට ගිහිල්ලා තමන්ගේම කනපලේ ගහගන්න සිද්ධ වෙන තැනකට අපි තල්ලු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සූකර වංශ කියලා කියන්නේ වැසිකිළියේ තියෙන රුපියල දිවෙන් ගන්න જાතියේ චරිතයක්. කොන්දේසි විරහිතව මරාගේ අසූචි වළඳන මේ අමණයට වෙන විකල්පයක් නැහැ. විශේෂයෙන්ම විමල් වීරවංශට විතරක් නෙමෙයි නැත්තම් සූකර වංශට විතරක් නෙමෙයි ඔය බොරලගොඩ සුනකයා ඇතුළු බහුතරයක් පාර්ලිමේන්තුවේ සුනකයෝ මේ වෙනකොට තනිකරම යැපෙන්නේ රාජපෞලි පක්ෂ පෞලේ අසූචි වළඳලා. එහෙම නැත්තම් රාජපක්ෂ පෞලේ වාතය සුවඳයි කියන හින්දා තමයි මුන්ට පැවැත්මක් තියෙන්නේ. හැබැයි මේ බලු හැතිකරේටම කන්න බොන්න දෙන්නේ අපි. මුන්ගේ හොරගෑනු නඩත්තු කරන්නේ අපි. මුන්ට රට වටේ හතර වටේ යන්න වේදම් කරන්නේ අපි. මුංගේ රතගාට වියදම් කරන්නේ අපි. කොටිම මරා අපට කයිවාරු ගැහුවට මරා ප්‍රයිවට් ජෙට් එකකින් ඉන්දියාවට ගිහිල්ලා දෙයිය විශ්වරා මැද නමස්කාර කරේ අපේ සල්ලි පාවිච්චි කරලා. ඒ නිසා කොන්දේසි විරහිතව මරාගේ අසූචි බුදින එහෙම නැත්තම් මරාගේ අදෝමුඛයත් ලෙවකන මේ කාලකන්ණි පාහරයෝ දේශපාලනයෙන් අයින් කරලා මේ රටට සබෑලි සමාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අර්ගන්තු ජයග්‍රහණය නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.